සුබ දවසක් අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ අලුව සියලු දෙනාම ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ජාල සමාගම් වලට ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් අවසර ලබා දීලා තියෙනවා තමන්ගේ දුරකථන ගාස්තු ඉහළ නංවන්න අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඉදිරියට මේ සමාගම් ඒගොල්ලන්ගේ පැකේජස් වල ඒ වගේම ඉන්ටර්නෙට් පැකේජස් වල කෝලින් පැකේජ් වල දුරකථන ගාස්තු ඉහළ නංවන්න කියලා Deng api balamu mei wedi kiri mei golo sidu kala tieni ko homani kiala metan di mei golo kiala tieni ma o golo pawit chikana sieluma postpaid prepaid plan nala bila siyera visi pahagi mei golo wedi kala tieni ma kiala e bangma tawadia ko gana mata kara noni o golo dialog tv po tv mini wange satellite taksheni bawita kana ropa hani bawita kara nolang e bae gas tut mei golo siyera visi pahagi iya nang mala tieni ma deng api balamu o golo langi sim mei kata dalawa mei golo mei plan nala gas tut wedi kala tieni ko homani kiala දැන් අපි බලමු එකටම මොබිටෙල් සමාගම මේ වැඩි කිරීම කොහොමද සිදු කරලා තියෙන්නේ කියලා. මෙතෙන්දි මේගොල්ලන්ගේ ප්‍රීපේඩ් plan වැඩි වෙලා තියෙන විදිය මම ඔයාලට එකටම පැහැදිලි කරන්නම්. මේගොල්ලන්ගේ රුපියල් 100ක්ව පැවති පැකේජ් එක මේගොල්ලෝ රුපියල් 120 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 240ක්ව පැවති පැකේජ් එක රුපියල් 276.728 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 598ක්ව පැවති පැකේජ් එක රුපියල් 717ක් දක්වා මේගොල්ලෝ ඉහළ දමලා තියෙනවා. ඒ වගේම මොබිටෙල් සමාගම ඒගොල්ලන්ගේ postpaid package එක මෙන්න මේ විදිහට වැඩි කරලා තියෙනවා. අපි පළවෙනියටම බලමු රුපියල් 790 package එක මේගොල්ලෝ කීය දක්වා වැඩි කරලා තියෙනවද කියලා. රුපියල් 790 package එක මේගොල්ලෝ රුපියල් 948 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 990ක් පැවති package එක මේගොල්ලෝ 1188 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 2990ක් දක්වා පැවති package එක රුපියල් 3588 දක්වා මේගොල්ලෝ වැඩි කරලා තියෙනවා. දැන් අපි බලමු ඩයලොග් සමාගම ඒගොල්ලන්ගේ අන්තර්ජාල පැකේජය ඉහළ නංවා තියෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ගේ ප්‍රීපේඩ් plan මෙන්න මේ විදිහට වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ රුපියල් 29කට පැවති ප්‍රීපේඩ් plan එක රුපියල් 35ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුපියල් 49ක් දක්වා පැවති ප්‍රීපේඩ් plan එක රුපියල් 59ක් දක්වා වැඩි වෙලා තියෙනවා. රුපියල් 99ක්ම පැවති පැකේජ් එක රුපියල් 119ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුපියල් 199ක්ව පැවති පැකේජ් එක රුපියල් 239ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ ඩයලොග් සමාගයේ postpaid package වැඩි වෙලා තියෙන ආකාරය. මේගොල්ලන්ගේ postpaid package වල 199ක්ව පැවති package එක 249 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 349ක්ව පැවති package එක 439ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුපියල් 499ක්ව පැවති package එක රුපියල් 619ක් දක්වා වැඩි වෙලා තියෙනවා. රුපියල් 949ක්ව පැවති postpaid package එක රුපියල් 1179ක් දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් අපි බලමු එයාටෙල් සමාගමට අදාළව ඒගොල්ලන්ගේ මේ ගාස්තු කොහොමද ඉහළ නංවලා තියෙන්නේ කියලා. මේගොල්ලන්ගේ ප්‍රීපේඩ් plan වලට අනුව මේගොල්ලන්ගේ රුපියල් 98ක් පැවති පැකේජ් එක රුපියල් 129ක් දක්වා මේගොල්ලෝ ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම රුපියල් 199ක් පැවති පැකේජ් එක රුපියල් 249ක් දක්වා මේගොල්ලෝ ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම රුපියල් 399ක් පැවති පැකේජ් එක රුපියල් 499ක් දක්වා මේගොල්ලෝ ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම දැන් අපි බලමු එයාටෙල් සමාගමට අදාළව postpaid package වල ගාස්තු මේගොල්ලෝ ඉහළ නංවලා තියෙන්නේ කොහොමද කියලා. මේගොල්ලන්ගේ postpaid package වලට අදාළව රුපියල් 699ක්ව පැවති package එක මේගොල්ලෝ 839ක් දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම රුපියල් 900ක්ව පැවති package එක මේගොල්ලෝ 1080ක් දක්වා ඉහළ නංවලා තියෙනවා. මේ විදිහට තමයි එයාටෙල් සමාගමේ ගාස්තු ඒගොල්ලෝ ඉහළ නංවලා තියෙන්නේ. දැන් අපි බලමු හත් සමාගමට අදාළව ඒගොල්ලන්ගේ ඉහළ නැංවීම කොහොමද සිදු කරලා තියෙන්නේ කියලා. මෙතන හත් සමාගමට අදාළව ඒගොල්ලන්ගේ ප්‍රීපේඩ් plan වල මිල ඉහළ දැමීමක් සිදු කරලා තියෙනවා කියලා නම් දක්වලා නැහැ. අපි බලමු postpaid plan වල කොහොමද මිල මේගොල්ලෝ ඉහළ දමලා තියෙන්නේ කියලා. මේගොල්ලන්ගේ postpaid plan වලට අදාළව රුපියල් 399ක්ව පැවති package එක රුපියල් 480ක් දක්වා මේගොල්ලෝ ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම 599ක්ව පැවති package එක මේගොල්ලෝ 720 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම 1499ක්ව පැවති package එක රුපියල් 1800ක් දක්වා මේ හත් සමාගම ඉහළ නංවලා තියෙනවා. දැන් අපි බලමු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඒගොල්ලන්ගේ මිල ඉහළ දැමීම සිදු කරලා තියෙන්නේ කොහොමද කියලා. මේගොල්ලන්ගේ අන්තර්ජාල පැකේජ් වලට අදාළව මේගොල්ලන්ගේ රුපියල් 499ක්ව පැවති package එක රුපියල් 650ක් දක්වා මේගොල්ලෝ ඉහළ නංවලා තියෙනවා. ඒ වගේම රුපියල් 790ක් දක්වා පැවති package එක රුපියල් 990ක් දක්වා ඉහළ දමලා තියෙනවා. ඒ වගේම රුපියල් 1490ක්ව පැවති package එක රුපියල් 1790ක් දක්වා මේගොල්ලෝ ඉහළ දමලා තියෙනවා. ඒ වගේම රුපියල් 2690ට පැවති package එක මේගොල්ලෝ 390 දක්වා ඉහළ නංවලා තියෙනවා. දැන් අපි බලමු ඩයරෙක් ටීවී සැටලයිට් ටීවී මෙන්න මේ වගේ දේවල් වල කොහොමද මිල ඉහළ දැමීම සිදු වෙලා තියෙන්නේ කියලා. අපි එකටම ඩයලොග් ටීවී වල කොහොමද මිල ඉහළ දැමීම සිදු වෙලා තියෙන්නේ කියලා එකටම බලමු. ඩයලොග් ටීවී වලට අදාළව රුපියල් 383ක්ව පැවති පැකේජ් එක මේගොල්ලෝ 480 දක්වා ඉහළ දමලා තියෙනවා. ඒ වගේම 799ක්ව පැවති පැකේජ් එක රුපියල් 1000 දක්වා ඉහළ දමලා තියෙනවා. ඒ වගේම 1799ක්ව පැවති පැකේජ් එක රුපියල් 2250 දක්වා මේගොල්ලෝ ඉහළ දමලා තියෙනවා.
දැන් අපි බලමු POTV වලට අදාළව මිල ඉහළ දැමීම් කොහොමද මේගොල්ලෝ සිදු කරලා තියෙන්නේ කියලා. POTV වලට අදාළව රුපියල් 399ක් පැවති පැකේජ් එක මේගොල්ලෝ 499ක් දක්වා ඉහළ දැමලා තියෙනවා. ඒ වගේම රුපියල් 690ක් පැවති පැකේජ් එක රුපියල් 860ක් දක්වා මේගොල්ලෝ ඉහළ දැමලා තියෙනවා. ඒ වගේම රුපියල් 1299ක් පැවති පැකේජ් එක රුපියල් 1625 දක්වා ඉහළ දැමලා තියෙනවා. මෙන්න මේ විදිහ තමයි මෙම එක එක සමාගම් වලට අදාළව මිල ඉහළ දැමීම් සිදු කරලා තියෙන්නේ. ඔයාලට මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ මිල සංශෝධන පිළිබඳ link එක මම ඔයගොල්ලන්ට description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ එතනින් ගිහින් ඒකෙන් වැඩිදුර විස්තර ගන්න දැනගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, නොදන්නා අයලුන්ට දැනගන්න share කරන්න.